සුභ දවසක් ඔයාලා හැමෝටම අද අපි කතා කරන්නේ අටවිසි බුදුරජාණන් වහන්සේලාගෙන් උස්ස බුදුරජාණන් වහන්සේ පිළිබඳව මෙතෙක් ඔබ අසා නැති තොරතුරු රසක් ගැන ඉතින් මේ වටිනා ධර්ම දානමේ වීඩියෝට යන්න කලින් තාමත් අපගේ යක් විදක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කන ඔබන්න අමතක කරන්න එපා ඒ වගේම මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්නාට දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා එහෙනම් මේ ගැන අපි කතා කරමු තිස්ස බුදුරජාණන් වහන්සේ පින්වන් පෑ පසු උන්වහන්සේගේ ශාසනයද වසර ලක්ෂයක් පැවතුණා. පසුව බුද්ධානුබද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ ශාසනයද අතුරුදහන් වෙලා ගියා. උන්වහන්සේගේ අපරභාගයේ ඒ කියන්නේ මණ්ඩකල්පයේ දෙවන අන්තක්කල්පයේදී දෙවි මිනිසුන්ගේ අනුශාසක වෙච්ච තමාට වැඩි උතුමෙක් නැති නිසා අනුත්තර වූ උපමා රහිත නිසා අනුපම වූ අසම සම වූ කුස්සනම් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණා. ඒ භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරා බෝධි ඥානයේ මෝරවා විස්සන්තර වැනි ආත්ම බවවල සිට එයින් පසු තුසිත දෙව්පුරේ ඉපදිලා එහි ආයු අවසන් වන තෙක් වාසය කරලා දෙවියන්ට ප්‍රතිඥා දී තුසිත දෙව්පුරෙන් චුත වී කසිනුවර රජකුලේ ජයසේන කියන ශ්‍රස්ත්‍රීය රජතුමාට දාව සිරිමා දේවියගේ කුස පිළිසිඳ ගත්තා. උන්වහන්සේගේ පිළිසිඳ ගැනීමද දීපංකර බුද්ධ වංශයේ කියු විදියටම දෙතිස් පෙළහැර ඇති වුණා. දෙවියන් විසින් කරන ලද ආරක්ෂා ඇතිව දස මාසයකට පස්සේ සිරිමා උයනේදී මෞකසින් නික්මිලා මේ බෝධිසත්වයෝ උතුරු දිශාවට මුහුණලා සත්පියවරින් ගොස් සියලු දිශාවන් බලා සිංහනාද කළා. ඉන්පසු කුමාරයාට නම් තබන දිනේදී නම් කරන්න පැමිණි බමුණන් විසින් පුස්ස කියන නම තැබුවා. ඒ භාග්‍යවතුන් වහන්සේ ශාස්ත්‍රීය කුලයට තමයි අයත් වුනේ. උන්වහන්සේට ගරුලපක්ක හංසසා සුවන්නහාර නමින් රමණීය ප්‍රාසාද තුනක් තිබුණා. එහි නැටුම් ගැයුම් වල අතිශය දක්ෂ 30000ක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටන් උන්වහන්සේට හැමදාම ලැබුණා. උන්වහන්සේ අවුරුදු 6000ක් ගී ගැයි විසුවා. අගමේසිය වෙච්ච තිසා ගෞතමී දේවියට අනුපම කුමරු උපන් විට කුස්ස බෝසතාණු සතර පෙර නිමිති දැක සරසන ලද ඇත් රජු මත නැගී අබිනිෂ්ක්‍රමණය කොට පැවිදි වුණා. දහසක් දෙනා උන්වහන්සේ යනුව යමින් පැවිදි වුණා. හය මාසක් දුෂ්කරක්‍රියා කොට වෙසක් පොහෝ දිනක එක්තරා නුවරක එක්තරා සිටුවරයෙකුගේ සිරිවඩ්ඩා නමින් හඳුන්වන සිටු දූදුන් පරම මధుර මීකිරිබත් වලදා ඇට්ටේරිය වනයේදී දිවා විහරණය කොට සවස් කාලයේදී සිරිවඩ්ඩා නමින් හඳුන්වන තවුසාදුන් කුසතන මිටි අට අරගෙන නෙල්ලිහෙවක් ඇඹල රුක කෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරු කොට පිටදී 38 රියන් තන ඇතිරි යතුරා පරයන්කේ වැළඳ චතුරාංග වීරයදිෂ්ඨානිය කොට මාරයාගේ බලය පරදා ත්‍රිවිද්‍යාව උපදවාගෙන සර්වඥතා ඥාන ප්‍රතිවේදයෙන් උතුම් බුදු බවට පැමිණියා. ඉන්පසු බෝමුල වැඩහිඳිමින් උදන්නනා සස්සතිය බෝමුල සමවසුවේ කල්ගෙවා අටවන සතියේදී බ්‍රහ්මයාගේ ආරාධනෙන් කාහට පළමුව දහම් දසන්නේදයි සලකා බැලුවා. තමන් වහන්සේ සමග එකට පැවිදි වූ දහසක් භික්ෂූන්ගේ හේතු සම්පත් දැක අහසින් වැඩම කර සංකස්ස නුවර ඉසිපතන මිගදායේදී ධම්සත් දේශනාව දේශනා කළා. එහිදී දහසක් දෙනාට ධර්ම අවබෝධය ලැබුණා. මහර්ෂි වූ එම පුස්ස බුදුරජාණන් වහන්සේට රාගාදී කිලුට නැති සංහුම් සිත් ඇති තාදී ගුණ ඇති රහතන් වහන්සේලාගේ රැසියම් තුනක් තිබුණා. අප ගෞතම මහබෝසතාණෝ ඒ කාලයේදී අරිමනන්ද නුවර විජිතාවී නමින් රජ වී පුස්ස බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා පැහැදිලා උන්වහන්සේට මහා දන් පුදා මහා රාජ්‍ය අතහැර භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ පැවිදි වෙලා තුන් පිටකය ඉගෙනගෙන ත්‍රිපිටක ධාරීව මහජනයාට ධර්මයේ දේශනා කළා. ඒ භවයේදී සීල පාරමිතාවද අප ගෞතම බෝසතාණෝ පිරුවා. ඒ පුස්ස භාග්‍යවතුන් වහන්සේද මේන්මතු 92 වන මහා භද්‍රකල්පයේදී මුන්වහන්සේ ගෞතම නමින් බුදුවන්නේයයි විවරණ දුන්නා. පුරුෂෝත්තම පුස්ස බුදුරජාණන් වහන්සේට සුරක්කිත හා ධම්මසේන දෙනම අග්‍රශාවකයෝ වුණා. උපස්ථායක සබීය කියන භික්ෂුව වුණා. චාලාහා උපචාලා දෙනම අග්‍ර ශ්‍රාවිකාව වුණා. ධනංජය හා විශාක යන දෙදෙනා අග්‍ර උපස්ථායකයෝ වුණා. පදුමහා නාග යන දෙදෙනා අග්‍ර උපස්ථායිකාව වුණා. පුස්ස බුදුරජාණන් වහන්සේගේ ශරීරය 58 රියන් වෙනවා. ඒ කාලේ අවුරුදු 90000ක් ආයුෂ උන්වහන්සේට තිබුණා. උන්වහන්සේ එතෙක් කල වැඩ සිටිමින් බොහෝ දෙනා බවසයුරෙන් ඉඳලා කළා. අපමණ යසස් ඇති ඒ ශාස්ත්‍රුන් වහන්සේද බොහෝ සත්‍යයන්ට අවවාද කර මහජනයාව සසරින් එතරකොට ශ්‍රාවකයන් සහිතව
තිරිනිවන් පෑවා. ශාස්ත්‍රූ වූ ඒ පුස්ස ජිනරාජ බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ ශ්වේතාරාමයේදී තිරිනිවන් පෑවා. ඒ ඒ ප්‍රදේශවල උන්වහන්සේගේ ධාතු පැතිරීමද ඒ කාලයේදීම සිදු වුණා. ඉතින් මේ මහා භද්‍ර කල්පයට කල්ප 92කට පෙර මණ්ඩනම් කල්පයේ දෙවන අන්තක්කල්පයේ තමයි පුස්ස බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුණේ. ඉතින් ඉදිරියටත් ඉතිරි 820 බුදුරජාණන් වහන්සේලාගේ තොරතුරු ගෙනෙන්න යක් ප්‍රොඩක්ෂන් නාලිකාව සූදානම්ින් සිටිනවා. ඉතින් විඩින් විඩේ විවිධ වීඩියෝ ඔස්සේ ඒ අතරින් පතර මේ 820 බුදුරජාණන් වහන්සේලාගේ තොරතුරු ගේන්න අපි සූදානම්ින් ඉන්නවා. ඉතින් ඉදිරියටත් මෙවැනි 820 බුදුවරු කියන වීඩියෝ මාලාව සමග අපගේ යක් නාලිකාව subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම මේ වටිනා ධර්ම දානමය වීඩියෝව නොදන්නාට දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට සමගන්නම් ඔබ සියලුම දෙනාට සුබ දවසක්.